අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. Sri Lanka's choice 2024. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත අතර එවෙනුවෙන් නාම යෝජනා බාර ගැනීම පසුගිය 15 වෙනිදා සිදු වුණා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණ සටනට 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා. මෙවන විට ප්‍රචාරණ කටයුතු ආරම්භ වී ඇති අතර මැතිවරණයට මුදල් වියදම් කළ හැකි ආකාරය පිළිබඳව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ සඳහන් වනවා. අවසලත් මුදල තීරණය කරන මෙතන කමිෂන් සභාව විසින් ඒ සීමා තුර තමයි අපේක්ෂක වියදම්කට හැකියාව ලැබෙන්නේ. ඒ හොඳේ අධීක්ෂණ කාර්යයන් කියනවා TISL, Preferral, #generation, CMEV, Cafe, Sairisen ආයතන දෙක එකතු වෙලා ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ සකස් කරපු තොරතුරු ඇතුළත් කිරීමේ යාන්ත්‍රණය උඹට ඕන කෙනෙකුට පුළුවන් වෙනවා. තමයි නැතින ස්මාර්ට්ෆෝන් එකකින් වියදම් පිළිබඳ අදාළ තොරතුරු මේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න. මේ වියදම් නියාමනය ක්‍රමයේදී යම් නිශ්චිත සීමාවක් තුළ තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙතන අවසන් වෙලා දින 20ක් ඇතුළතදී අපේක්ෂකෝගේ ආදායම් සහ වේදම් වාර්තාව බාර දෙන්න ඕනේ. ඉන්පසු මේ දින 10ක් කාලයක් ප්‍රදර්ශනය කරන ලබනවා අපේ කාර්යාලයේ. මේ ඕනකට මේ වේදම් සම්බන්ධ යම් කිසියක් අපිට ගැටලුවක් වෙනවා නම් පොලිස් දෙපාර්තමේන්තුව හරහා මේ පිළිබඳ පැමිණිලක් කළා අධිකරණ කටයුත්තක් සඳහා යන්න. අධිකරණ තීන්දුව තුළ ධූරය අහෝසීමට සිදෙනවා. එම වියදම් මෙම මැතිවරණයට පමණක් බලපානවාද? මේ පනත ආවේද ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 24 වෙනිදා තමයි කතන්දර අත්සන් කරේ. ඒ අනුව එදා සිට මේ දක්වා ජනමත විචාරණේ හැර අනිකුත් සෑම මැතිවරණයකදීම මේ වියදම් නියාමනය පනත ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වෙලා තියෙනවා. ප්‍රචාරණ කටයුතු ආරම්භ වීමත් සමග මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අවසර හිමිවනවා. කාර්යාලය පවත්වාගෙන යාම අද ඉඳන් පුළුවන්. ගම්මට්ටමේ දින කාර්යාලය පවත්වාගෙන යාමට පුළුවන්කම දෙනවා 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 දක්වා සැප්තැම්බර් මාසේ. ආසන මට්ටමේ දින කාර්යාලය පවත්වාගෙන යන්න සිදු වෙන්නේ සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට 22 දක්වා කාලය තුළ. ඒ වගේම අපේක්ෂකයට එක් කාර්යාලයක් ලංකාවට එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අද සිට සැප්තැම්බර් 22 දක්වා ප්‍රතිඵල ප්‍රකාශන පත් කරන අවස්ථාව දක්වා භාවිතා කරන්න පුළුවන්. අපේක්ෂකෙන් 39 දෙනෙක් ජනපති සරණට එක්වන අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඇත්තට මේ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචණ්ඩකලක කිව්වට ඇති ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිස්වාර්ථලා නැහැ. මේ පැමිණිලි තමයි තියෙන ගොඩක් බොහෝ පැමිණිලි ලිපි අපිට ඉදිරිපත් කළ දෙනවා විවිධ තාන මාරු ක්‍රී ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට වැටෙන දේවල් අපිට දැනට ලැබිලා නැහැ. ප්‍රචාර කඩු සම්බන්ධයෙන් පැමිණිලි තමයි තියෙන මැතිවරණයේ කියන්නේ ප්‍රධාන දේ තමයි මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම. ජනමාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. මේ වෙනුවට දැන් අද ප්‍රමාණ ක්‍රියාත්මක වෙනවා. නියාමනය තුළ බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය නිදහසට බාධා කිරීමක් නෙවෙයි, බොරු ප්‍රචාර කිරීම සහ කුපිතගෙන ආකාර දේවල් මාධ්‍යමකින් ප්‍රචාර නොකර සිටින එක තමයි කරුණාගිල්ලා සිටින්නේ. සෑම එක අවස්ථාවක බලාපොරොත්තු වෙන්නේ නිදහස සාධාරණ මැතිවරණ අවශ්‍ය වාතාවරණය සකස් කිරීම.